ඔයාද? ආ ඔයාද වේදන්? මට කිව්වත් නෑ. ආ නෑ නෑ මේ මට තව මේ වැඩ වගේකුත් තියෙනවා. පස්සේ ගන්නම්කො මං ඔයාට. Hello? ඔයාද? ආ මේ නෑද හස්බන්ඩ් ගෙදරනේ. ඔහ් එයා මේ දවස් ටික හෝම් ඔෆිස් නේ. ඉතින් මං එළියට ගියේ නෑ වැඩිය. ඔව්. ෂොපින් කරන්නද? මේ මං කියන්නම්කෝ අපි දවසක් දාගෙන යන් ෂොපින් කරන්න. හරි හරි මේ පස්සේ ගන්නම්කෝ මං ඔයාට. ඔයාද වේදන්? මට කිව්වත් නෑ. මේ ඔයත් එළියට යන නිසා මම බැලුවේ මාත් ෂොපින් කරන්න ගියා නම් හරි කියලා ගෙදර තනියෙන්න නැත්තම් මම. ආ එහෙමද? ආ හරි එහෙනම් මාත් එක්ක. ආ මේ ආ නෑ නෑ මේ මට තව මේ වැඩ වගේකුත් තියෙනවා මං තනියෙන් යන්න ඒ නිසා. හරි හරි මාත් ඒ පාරෙන් යන්නේ. මමව බස් එකේ යන්න. හරි යංකෝ. පවා වෙනදර ඔච්චර ලෑස්ති නෑනි. මේ මේ නෑ ඉතින් නිකන් ඉතින් ලස්සන්ට යන්න හිතුවද. ඔයා ආවද? ඔයා මට මලුත් ගෙනාවද? ඔයා එනම් වොෂ් දාගෙන එන්නකෝ. මේ මං ඔයාට බොන්න මොනවා හරි හදලා දෙන්න. මේ එන්න තේ බොන්න.
එයාට මගේ ගැන ආදරයක් ඇතිවෙන එකක් නෑ. මම ඒක ඉල්ලලා වැඩකුත් නෑ. මොකද දැනටම යාළුත් ජීවිතය පටන් ගන්න ප්ලෑන් කරලා ඉවරයි වගේ. මට තියෙන්නේ දැන් අයින් වෙන්න විතරයි. දැන් මට ආයේ මේ රතු තොප්පි දාලා මිනිස්සු රවට්ටන එකේ තේරුමක් නෑ. චීන සංස්කෘතියත් එක්ක තියෙන ඉතාම රසවත් කතාව ගොඩනැගුණු තේමාවක් තමයි වර්ණ කියන්නේ. මේ කතාවේ හැටියට සැමියට තේරෙනවා තමන්ගේ සහකාරියට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. චීන සංස්කෘතියට අනුව පුරුෂයෙක් කොළපාට තොප්පියක් පළඳිනවා කියන්නේ තමන්ගේ සහකාරියට වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන සංකේතයක්. දැන් චීනයේ කොළපාට තොප්පි පළඳිනව චුට්ටක් අපිට පේන්න තියෙන හරිම අඩුවෙන්. හැබැයි ලංකාවේ නම් එන්න එන්නම කොළපාට තොප්පි පළඳින එක නම් ටිකක් වැඩි වෙලා තියෙනවා නේද? මොකද හිතන්නේ?